හා සුබ දවසක් ඇති හැමෝටම ඉතින් අද ගෙනල් තියෙන කොහොමද මුදල් උපයන්න පුළුවන් විදිහට පිටරට විදිහට TikTok ගේමක් හදන්න කියලා පිටරට ඔඩියන්ස් එකක් අල්ලලා ඉතින් මේක ලංකාවට වැලින් නැතිඳ මම පළවෙනි වීඩියෝ එකේ දාලා තිනවා TikTok වීඩියෝ සීරීස් එකේ මේ ගැන විස්තර ඉතින් ඒ ගැන විස්තර දාලා තිනේ වීඩියෝ එක මම උඩ කාඩ් එකේ දානවා ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දානවා ඉතින් ඒ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එක බලන්න ඉන්න ඉතින් අපි බලමු කොහොමද මුදල් උපයන්න පුළුවන් යුනයිටඩ් ස්ටේට්ස් ගිනුමක් හරි UK ගිනුමක් හරි හදන්න කියලා ඉතින් අපි වීඩියෝ එකට යමු වීඩියෝ එක ගන්න කලින් මතක් කරන්න ඕනේ තාමත් අපේ THCOM YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක බලලා තියාගන්න මේ වගේ tips සම්බන්ධ වීඩියෝ දාපුවම alert notification එකක් එනවා එහෙනම් අපි යමු වීඩියෝ එකට හරි ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලගේ ෆෝන් එක සෙටින් වලට යන එක සෙටින් වලට ගියාට පස්සේ ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ සෙටින් වල සිස්ටම් මැනේජ්මන්ට් කියන එකට යන එක සිස්ටම් මැනේජ්මන්ට් වලට ගියාට පස්සේ ලැන්ග්වේජ් ඇන් ඉන්පුට් කියන එක තෝරගන්න ඕනේ ඔප්ෂන් එකට ගියාට පස්සේ ඔයාලගේ රීජන් එක තියෙනවා ඉතින් මේ රීජන් එක යුනයිටඩ් ස්ටේට්ස් හරි යුනයිටඩ් කිංඩම් හරි දාගන්න ඕනේ ඉතින් මගේ ෆෝන් එක යුනයිටඩ් ස්ටේට්ස් වෙන්න නැහැ යුනයිටඩ් ස්ටේට්ස් ඔප්ෂන් මේ කන්ට්‍රි එක නැහැ මෙතන ඉතින් මම යුනයිටඩ් කිංඩම් තෝරගෙන සිලෙක්ට් කරගෙන ඉඳිනවා ඉතින් යුනයිටඩ් කිංඩම් සිලෙක්ට් කරගත්තාට පස්සේ ඔයාලා ෆෝන් එකකින් අයින් වෙන්න ඕනේ හෝම් එකට එන්න ඕනේ හෝම් එකට ඇවිල්ලා TikTok app එක ඕපන් කරගන්න ඕනේ ඉතින් TikTok app එක ඕපන් කරගත්තාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි මුලින්ම පෙන්වන්නේ හරි ඉතින් ඔයාලා මේක choice කරන්න එනවා ඉතින් ඔයාලට මේවා skip කරන්න පුළුවන් මම මේ විදිහට skip කරනවා ඊට පස්සේ ඔයාලට මේ විදිහට start කරන්න පුළුවන් start කරාට පස්සේ ඔයාලගේ profile එකට යන්න ඕනේ ප්‍රොෆයිල් එකට ආවා පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි පෙන්වන්නේ ඉතින් log to TikTok කියලා පෙන්වන ඔප්ෂන් ටික ඊට පස්සේ ඔයාලා කරන්න ඕන I don't have account කියන එක ඊට පස්සේ sign up වෙන්න තියෙන්නේ ඊට පස්සේ I don't have account කියන එක තෝරලා ඔයාලට බලා ගන්න පුළුවන් ඔප්ෂන් තුනක් තියෙනවා use phone or email continue facebook continue google කියලා ඉතින් ඔයාලා මෙතන ඔප්ෂන් තුනෙන් දෙන්න ඕනේ මේ පළවෙනි use phone or email කියන එක ඊට කලින් ඔයාලට පොඩි වැඩක් තියෙනවා කරන්න ඉතින් ඔයාලා මෙතන පල්ලෙහා පේනවා ඉතින් ඔයාලට ශ්‍රී ලංකා කියලා වැඩලා තියෙනවා ඉතින් මෙන්න මේ ශ්‍රී ලංකා කියන එක ඔයාලා වෙනස් කරගන්න ඕනේ කේ region එක දාපු country එකට ඉතින් මම මෙතනින් පල්ලෙහා united kingdom තෝරනවා මොකද VPN app භාවිත කරලා මේ විදිහට හැදුවොත් එහෙනම් VPN එක use කරන්න නැහැ නේ හැම වෙලෙම VPN එක නැතුව log වුණොත් ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලගේ මොනිටරේෂන් එක කරන්න ඉන්නේ account එකට වැඩේ කෙලිවිලා යනවා ඉතින් ඔයාලට හැක් වෙනවා හරි ඉතින් ඔයාලා මෙතන united kingdom හරි united states හරි ඔයාලගේ phone එක region එක වෙනස් කරපු country එක දාගන්න ඕනේ ඉතින් මම united kingdom තෝරපු ඉඳන් united kingdom select කරගන්නවා ඉතින් ඔයාලා මේ විදිහට දෙපාරක් select කරගන්න ඕනේ එකපාරක් select කරලා පස්සේ ඔයාලා මුලට වැටෙනවා ඊට පස්සේ ආයෙ සැරයක් ගිහිල්ලා united kingdom කියන එක තෝරගන්න ඕනේ ඉතින් united kingdom එක තෝරලා ආයෙ පාරක් ඔයාලා select කරගන්න ඕනේ ඉතින් මතක් කරන්න ඕනේ මේ ක්‍රියේටිවිටි ප්‍රෝග්‍රෑම් එක වැඩ කරන්නේ බොහොම පුළු සුළු කන්ට්‍රි එකකට විතරයි සාමාන්‍යයෙන් යුනයිටඩ් ස්ටේට්ස් වලටයි UK වලටයි ෆ්‍රාන්ස් වලටයි එතකොට ජපාන් වලට කොරියන් වලට ඒ වගේ කන්ට්‍රි පහ හයකට විතරයි වැඩ කරන්නේ ඉතින් අනිත් කන්ට්‍රි වලට වැඩ නැහැ ඔයාලට ලංකාවේ TikTok ගිනිමෙත් කියලා බලන්න පුළුවන් ලයිව් ඔප්ෂන් එක විතරයි තියෙන්නේ ඉතින් ලයිව් ඔප්ෂන් එකයි සබ්ස්ක්‍රිප්ෂන් එකයි විතරයි ගොඩක් ලොකු account වල බලා ගන්න පුළුවන් ඉතින් මේ විදිහට යුනයිටඩ් කිංඩම් මම ආයෙ තෝරගන්නවා ඊට පස්සේ කරන් තියෙන්නේ ඔයාලට මෙතන ලොගින් වෙන්න තියෙන සයින් අප් ෆෝ ෆෝන් නම්බර් කියන එක සිලෙක්ට් කරන්න මේ විදිහට සිලෙක්ට් කරනවා ඊට පස්සේ සිලෙක්ට් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම මෙතන ලංකාවේ නම්බර් එකක් දෙන්න යන්න එපා මොකද ලංකාවේ නම්බර් එකක් දුන්නොත් එහෙම ඔයාලා අනිවාර්යයෙන්ම ලංකාවේ විතරේ account එක හැදුවා කියන්නේ ඔයාලට ක්‍රියේටිවිටි ප්‍රෝග්‍රෑම් එක පෙන්වන්නේ නැහැ account එකේ එහෙනම් ඔයාලා මෙතන email එක තෝරගෙන email එකට දෙන්න දෙන්නේ ඔය ඉතින් ඔයාලගේ email එකත් අනිවාර්යයෙන්ම අලුත් email එකක් තියාගන්න ඉතින් මම මේ විදිහට මගේ email එක දෙනවා හරි ඉතින් කන්ටිනියු කරාට පස්සේ ඊමේල් එක දීලා ඊළඟට එනවා ඔයාලට මෙතන පාස්වර්ඩ් එක සිලෙක්ට් කරන්න. ඉතින් පාස්වර්ඩ් එකක් දෙන්න පුළුවන් Taman කැමති එක. අනිවාර්යෙන් පාස්වර්ඩ් එක මතක තියාගන්න. ඉතින් මම මේ විදිහට පාස්වර්ඩ් එකක් දෙනවා. හරි ඉතින් මෙන්න මේ විදිහට පාස්වර්ඩ් දෙද්දී next option එකට යනවා. ඉතින් next කරාට පස්සේ ඔයාලගේ බර්ත් ඩේ එක තෝරන්න. ඉතින් බර්ත් ඩේ එක අනිවාර්යෙන්ම අවුරුදු 18ට වැඩි බර්ත් ඩේ එකක් තෝරන්න. ඉතින් මම මේ විදිහට 18ට වැඩි බර්ත් ඩේ එකක් තෝරනවා. ඊට පස්සේ next කරනවා. next කරාට පස්සේ ඔයාලගේ බර්ත් ඩේ එක review at birthday ඉතින් මේ විදිහට බර්ත් එක නෙස් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඔප්ෂන් එකක් එනවා ඊට පස්සේ ඔයා රොබෝට් කෙනෙක් නොවේ කියන්නේ මේ වෙරිෆිකේෂන් එකක් කරන්න ඉතින් රොබෝට් කෙනෙක් කියන්නේ ඔයාලා මෙන්න මේ වෙරිෆිකේෂන් එක කරන්න ඕනේ වෙරිෆයි කරාට පස්සේ ඔයාලගේ account එක create වෙනවා create වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අදාළ විදිහේ account එක හැදෙනවද කියලා ඉතින් Peter රට control එක අනිවාර්යයෙන්ම ක්‍රියේටිවිටි ප්‍රෝග්‍රෑම් එකේ තියෙනවා ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ඔයාලට නමක් දෙන්න තියෙනවා ඉතින් මම මේ විදිහට මගේ කැමති නමක් දෙනවා මෙතන contact teachcom කියලා ඊට පස්සේ continue කරනවා continue කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහේ account එක ඉතින් මම මේ විදිහට ගිහිල්ලා බලනවා account එක හරියට create වෙලාද කියලා
ඉතින් ක්‍රියේට් කළා නම් ඔයාලට බලා ගන්න පුළුවන් ක්‍රියේටිවිටි ප්‍රෝග්‍රෑම් එක මෙතන තියෙනවා. මේ තියෙන මං හදපු account එක ඔයාලට පුළුවන් gift icon එකක් open වෙලා තියෙනවා. ඉතින් මෙතන අනිවාර්යයෙන්ම phone number එකක් add කරන්න යන්න එපා. account එක හරියට හැදිලාද කියලා බලා ගන්න පුළුවන් step 90 මං කියලා දීපු step 90 කරා නම් ඔයාලට මෙන්න මේ option ටික ඔයාලට පළවෙනි option එක ඉදිරියේ මෙන්න මේ open වෙලා තියෙනවාද බලා ගන්න පුළුවන්. ඉතින් මේ option එක ලංකාවේ account වලට valid වෙන්නේ නැහැ. ඉතින් continue කරන් තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අලුත් ඔප්ෂන් ටිකක් තියෙනවා ලංකාවේ account වල පෙන්වන්න නැති ඔප්ෂන් ටිකක්. ඉතින් ඒක මේක ඔප්ෂන් එකක්. ඊට පස්සේ ඔයාලට යන්න තියෙන්නේ මෙතන බැලන්ස් කියන එකක් තියෙනවා. ඊට පස්සේ ක්‍රියේට ටූල්ස් කියන එක තියෙනවා. ඉතින් මේ ක්‍රියේට ටූල්ස් කියන එක ඊට පස්සේ ඔයාලට ක්‍රියේටිවිටි ප්‍රෝග්‍රෑම් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ක්‍රියේටිවිටි ප්‍රෝග්‍රෑම් එක නැත්තම් ඔයාලා හරියට account එක හදලා නැහැ. ඉතින් අපි බලමු ක්‍රියේටිවිටි ප්‍රෝග්‍රෑම් එක තියෙනවා බලා ගන්න පුළුවන් ඔයාලට ක්‍රියේට මාකර්ස් සබ්ස්ක්‍රිප්ෂන් වර්ක් විත් ආර්ටිස්ට්. ඉතින් මේ ක්‍රියේටිවිටි ප්‍රෝග්‍රෑම් එක වෙන හැම විස්තරයක්ම මගේ පළවෙනි වීඩියෝ එකේ තියෙනවා TikTok series එකේ. අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලලා මේ account එක හදන්න ගන්න. මොකද ඔයාලා හදන්නේ පිටරට audience එකකට content. ඉතින් පිටරට audience එකකට content viral කරද්දී අනිවාර්යයෙන්ම හොඳ quality content හදන්න ඕනේ. ඉතින් ආයතාව විතරනේ මේ හදපු account එකේ කිසිම වෙනස්කමක් කරන්න යන්න එපා. ඔයාලා දවස් 15ක් විතර යනක account එක log out වෙන්න යන්න එපා. මේ විදිහටම account එක දවස් 15ක් use කරන්න ඒ වෙලේ මතක් කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම පිටරට දෙන්නේ තුන්දෙනේ follow කරලා ෆලෝ කරන්න. ඒ කට්ටිය ඔයාලා ෆලෝ කරන සාමාන්‍යයෙන් ඒ විදිහට ෆලෝ එක සර්කල් එකක් හදා ගන්න. ඔයාලා යාලා ෆලෝ කරන්න. ඊට පස්සේ සර්කල් එකක් හදා ගන්න. ඒ විදිහට TikTok එකේ දවස් 15ක් අනිවාර්යයෙන්ම යූස් කරන්න. ඊට පස්සේ කිසිම වෙනස්කමක් කරන්න යන්න එපා. ඉතින් මම ඊළඟට ගේන වීඩියෝ එකේ කොහොමද TikTok account එක viral කරගන්නේ කියලා tips ටිකක්. ඉතින් මේ පිටර audience එකට හදපු TikTok එක කොහොමද viral කරගන්නේ කියලා. ඉතින් ඒ විදිහට කරලා account එකෙන් ඔයාලට පුළුවන් ලොකු ගාණක් හම්බ කරගන්න. ඉතින් මම ඒ ගැන කියලා තියෙනවා මගේ පළවෙනි වීඩියෝ එකේ මොන වගේ කොච්චර ඉන්කම් එකක් ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඔයාලට මේ screenshot එකෙන් පොඩි අදහසක් ගන්න පුළුවන්. ඉතින් තවත් මේ වගේ සුපිරි වීඩියෝ එකක් හැම වෙලක අපි කිල්ලන්නේ නැහැ යාළුවෝ. තාමත් අපේ teach com youtube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක බල තියාගන්න. මේ වගේ වීඩියෝ දාපු ගමන් ඔයාලට notification එකක් එනවා.